මිනිස් ජාවාරම නීති විරෝධී සංක්‍රමණ ඇතුළු නූතන වහල් භාවයට එරෙහි ආසියා පැසිෆික් කලාපයේ ක්‍රියාකාරී ප්‍රමුඛතම සංවිධානය වන්නේ බාලි සමුළුවයි. රාජ්‍ය හා ව්‍යාපාරික සමුළුව එහි ක්‍රියාකාරී ප්‍රමුඛතම සාකච්ඡා ප්‍රවේශයයි. අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණයේ පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුව සංවිධානය කෙරෙහි සීමා සහිත කැපිටල් මහරාජා සමූහය සහ ගම්මැද්ද මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියානු බිලියනපති ව්‍යාපාරික ආචාර්ය ඇන්ඩ්‍රූ ෆොරෙස්ට් සහ ඉන්දුනීසියාවේ බිලියනපති ව්‍යාපාරික ගැරි බෝල්ඩි තෝහිර යන මහත්වරුන් සමුළුවේ සම සභාපතිත්වයේ දරන අතර එම සමුළුවේ ශ්‍රී ලංකා නායකත්වයේ දරන්නේ ගම්මැද්ද නායක සහ සීමා සහිත කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතායි. අද පෙරවරුවේ පැවති සමුළුවේ සමාරම්භක අවස්ථාවට කලාපීය රාජ්‍යයන්වල නියෝජිතයින් දෙස් විදෙස් ප්‍රමුඛතම සමාගම් ප්‍රධානීන් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වුණා. සමුළුවට සහභාගී වූ පිරිස පිළිගත්තේ සීමා සහිත කැපිටල් මහරාජා සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ශෂි රාජමහේන්ද්‍රන් මහතායි. It is indeed an honor to have each of you here together in one room today. අද ඔබ සෑම කෙනෙකුම එකම ස්ථානයක සිටීම සැබවින්ම ගෞරවයක්. ශ්‍රී ලාංකික ප්‍රජාවට බොහෝ දේ අපසු ලබා දෙන නායකින් මෙහි සිටීමෙන් බොහෝ දේ අර්ථ ගැන්වෙනවා. ඔබ වගේම කැපිටල් මහරාජා සමූහයේ අපිත් ජනතා හෘද ස්පන්දනය සමග බැඳිලා ඉන්නේ. ඒ හරහා අපි කොහොමද ලංකාවට සහ ලෝකයට බලපෑමක් කරන්නේ? එයින් තමයි ගම්මැද්ද බිහි වුණේ. එය අද ශ්‍රී ලංකාවේ විශාලතම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපාරය. ශ්‍රී ලංකාවේ වඩාත්ම බලගත් ආපදා සහන වැඩපිළිවෙළ වන සහන යාත්‍රා බිහි වුණත් එහෙමයි. බාලි ක්‍රියාවලියේ හෘද ස්පන්දනය සමග අපි බැඳලා ඉන්නවා. අවසාන වශයෙන් අපි මෙහි සිටින්නේ මෙහි සිටින්නට නොහැකි මිනිසුන් වෙනුවෙන්. තමන් විශාල අවධානමකට ලක් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති අය වෙනුවෙන්. ඔවුන්ට දිවි ගලවා ගැනීමේ අවස්ථාව ලැබෙන පරිදි මේවා වෙනස් විය යුතුව තිබෙනවා. සමහර විට ඉදිරි දින කිහිපය තුළ අප කරන දේවල් වලින් සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් නොවන්න පුළුවන්. නමුත් වෙනස් වීමේ හා ප්‍රගතියේ නොනවතින බලවේගයක ගිනි පුපුරක් වෙන්න අපිට පුළුවන්. Things might not change completely. But we may just ignite a spark that with time will grow into an unstoppable force of change and progress. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමුළුව වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබුණා. සමුළුව ඇමතු නූතන වහල් භාවය මිනිස් ජාවාරම හා සංක්‍රමණ පිටුදැකීම පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපති ලින් බෙල් මහත්මිය සහ බහුවිධ සහයෝගිතාව පිළිබඳ ඉන්දුනීසියානු නියෝජ්‍ය අමාත්‍ය ත්‍රී තායත් මහතා මේ සඳහා කලාපීය ක්‍රියාකාරී දායකත්වය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළා. අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණයේ පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුව නර්තනාංග කිහිපයකින්ද වර්ණවත් වුණා. සමුළුව ඇමතු එහි සම සභාපතිවරුන් We all have this deep responsibility to care for those who are most අපි සියලු දෙනාට තියෙන ලොකුම වගකීම වඩාත් අවදානමට ලක්විය හැකි අය රැකබලා ගැනීම. අපි අපව විනිශ්චය කරන්නේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ආකාරය අනුව. ජනතාව ආරක්ෂා කරන්න නීති සම්මත කළොත් ව්‍යාපාරවලට සමාන තැනක් ලැබෙන රටක්. එච්චරයි අපිට ඕනේ. මේ කාරණේදී ශ්‍රී ලාංකිකයින් වගේම ආසියාවේ අපේ සුන්දර කලාපය පුරාම ජනතාව කෙටි කලකින් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් ලැබේවියයි සිතා රැවටි සිටිනවා. ඔවුන්ගේ ජීවිතවලට අගෞරවයක් වෙලා ඒ ඇත්ත වශයෙන්ම නූතන වහල්භාවයේ සාරයයි. අපි ඒ අර්ථ දක්වන්නේ ඔබේ නිදහස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් විදියට. සමුළුව ඇමතු බාලි සමුළුවේ රාජ්‍ය හා ව්‍යාපාරික සංසදයේ ශ්‍රී ලංකා නායක ගම්මැද්ද නායක ෂෙවාන් ඩැනියල් මහතා. That staunch understanding and fight to provide every Sri Lankan with the opportunity to succeed
අපි හැමෝම මෙතන ඉන්නේ ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් කරා යන්න සාධාරණ අවස්ථාවක් ලබා දෙන්නට. මම හිතන්නේ ඒ විශ්වාසය, ඒ අවබෝධය රැගෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සාර්ථක වීමට අවස්ථාව ලබා දීම සඳහා සටන් කිරීම නිසා තමයි අපි හැමෝම මෙතන ඉන්නේ. ඒක අපිට අපූර්ව අවස්ථාවක්. ස්තුතියි ඔබ සැමට මෙහි පැමිණීම ගැන. CMG අපි අපේ මිතුරන් කිසි විටකත් අමතක කරන්නේ නැහැ. අප සමග සිටින අය අපට කිසි විටකත් අමතක වෙන්නේ නැහැ. ඔබ අප වෙනුවෙන් අද පෙනී සිටියොත් අපට ඔබව අමතක නොවෙනු ඇති. අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණයේ පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුවේ සාකච්ඡා වට කිහිපයක් අද ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සඳහා වන නව ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමටද නියමිතයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.